අවිස්සාවේල්ලට නුදුරු ග්‍රාමීය ප්‍රදේශයක සිද්ධ වෙච්ච මරණයක් පිළිබඳ විමර්ශනයකට අපේ ඩිටෙක්ටිව් ඇල්බර්ට් එස්.අයි. ජයකොලිත් එක්ක යනවා. හරක් ගාලක ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබුණේ වයස අවුරුදු 56ක පමණ පුද්ගලෙක්. සර් මේ මිනිස්සයා කොහොමද සර් එල්ලිලා තියෙන්නේ? ඒක තමයි මාත් මේ බැලුවේ ජයකොඩි. ඒකනේ සර්. පුටුවක්වත් මේසයක්වත් මේ ළඟපාත ඒ වගේ කිසිම දෙයක් නැහැ සර් මිනිහට නැගලා බෙල්ල වැලදා ගන්න තරම්. ඒක ඇත්ත ජයකොඩි. මේ මිනිස්සයා මරලා පස්සේ මේක එල්ලලා වගේ තමයි පේන්නේ. කවුද මේක මුලින්ම දැකලා තියෙන්නේ ජයකොඩි? සර් මේ මිනිස්සයා ඊයරෑ ගෙදර ආපු නැති හින්දා මෙයාගේ වයිෆ් තමයි උදේ මේ හරක් ගාලට ඇවිත් බල්ලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සයා පන පිටින් ඉන්නව අන්තිමට දැකපු කෙනෙක් නැද්ද? ආ දැකලා තියෙනවා සර්. මෙතෙන්ට මීටර 500ක් විතර ඈතින් තියෙනවා ගියක්. අන්න ඒ ගෙදර මිනිස්සයා හැමදාම වගේ ඊයේ හවස 6ට විතර දැකලා තිනවා මේ මිනිස්සයාගේ බයිසිකලෙ ගිහින් මේ ගාලේ ඉන්න හරක් දෙන්නට කන්න තනකොළ මිටියක් කපන් එනවා. එහෙනම් ජයකොඩි මෙහෙ පොලිසියට කියන්නේ මේ බොඩි එක බිමට බාන්න කියලා. අපි බලමු ඊට පස්සේ ඇත්තටම මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඩිටෙක්ටිව් ඇල්බර්ට් මලසිරුරේ කිසිම සැකකටයුතු දෙයක් දකින්න ලැබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි. පැය කීපයකට පසුව ආපු මරණ පරීක්ෂණ වාර්තාවෙනුත් මේ මරණය ඝාතනයක් කියලා සැක කරන්න තරම් කිසිම සාක්ෂියක් තිබුණෙත් නැහැ. අදාළ මරණය සිද්ධ වෙලා තිබ්බේ රාත්‍රී 8:30ට විතර. ඇත්තටම මේ මරණය හැමෝටම අභිරහසක් වුණා. අඩුම තරමින් ගවයින්ගේ සහ මියගිය පුද්ගලයාගේ අඩි සලකුණු හැරෙන්නට වෙනත් කිසිම අඩි සලකුණක්වත් අවට ප්‍රදේශයෙන් හමු වුණේ නැහැ. සිද්ධියෙන් දින එකහමාරකට විතර පස්සේ ඩිටෙක්ටිව් ඇල්බර්ට්ගෙන් එස්.අයි. ජයකොඩිට ඇමතුමක් එනවා. ඇල්බර්ට් සර්? ආ ජයකොඩි. මං අර අවිස්සාවේල්ලේ හරක් ගාලේ සිද්ධ වෙච්ච මරණේ අභිරහස විසඳුවා ජයකොඩි. මොනවස? ඇත්තට මේක මර්ඩර් එකක්ද සර්? ඉතින් ගයිස් ඔයාලා හිතන්නේ ඇත්තටම එතන මොකද්ද සිද්ධ වුනේ? ඔයාලට ඒක පැහැදිලි කරන්න පුළුවන් නම් වාගේ උත්තරේත් කමෙන්ට් එකක් දාලම කතාවේ ඉතුරු ටික අහන්න. මොනවස? ඇත්තට මේක මර්ඩර් එකක්ද සර්? නෑ ජයකොඩි. ඒක සුයිසයිඩ් එකක්. ඒත් සර් කොහොමද සර් එහෙම වෙන්නේ? ඒක හඬ වෙන්නේ ජයකොඩි අර හරක් දෙන්නගෙන් තමයි. මොකක්? ඒ කියන්නේ සර් මිනිහා හරකෙක්ගේ පිටේ නැගලවද්ද එල්ලලා තියෙන්නේ? නෑ නෑ ජයකොඩි. හරකෙක් කවදාවත් තමන්ගේ අයිතිකාරය වුණත් පිටට නගිනකන් ඉන්නේ නෑ. උන් අකමැතිම දෙයක් තමයි ජයකොඩි ඒක. එහෙනම් සර් කොහොමද මේක සිද්ධ වෙලා තියෙන්නේ? ජයකොඩි මිනිහා නැගලා තියෙන්නේ හරකෙක්ගේ පිටේ නෙමෙයි ජයකොඩි. අර හවස කපාගෙන ආවා කියපු තනකොළ මිටිය. රෑ එළිවෙද්දි හරක් දෙන්න තනකොළ මිටිය කාලා ඉවර කරපු හින්දා තමයි ජයකොඩි අපි කිසිම කෙනෙක්ට ඒක ගානක් කියන්නේ නැත්තේ. දෙයියන්ට ඔප්පු වෙච්ච අවි සර්. රයිට්. ඊළඟට පුදුමයා ඔයාලට අරන් ඉන්නේ පුංචි ෆන් වැලක්. ඔය මැද තියෙන ඩොට් එකෙන් ඔයාගේ දබරැඟිල්ල තියාගන්නකො. තදින්නම් නෙමෙයි ගැවෙන නොගෑවෙන සයිස් එකට තියාගන්න. නැත්නම් වීඩියෝ එක නවතිනවනේ. රයිට්. ඔන්න දැන් බොහොම අපූරු වැඩ ටිකක් සිද්ධ වෙන්නයි යන්නේ. හැබැයි පුදුමයාට නම් ඒවට වග කියන්න බෑ. Ready? 3, 2, 1. ලයිට් එක නිම්පේක චුටි පුතා දානෝ දාන
යාලුවනේ මේකත් අර පුදුමයා ගිය ඩිටෙක්ටිව් ඇකඩමියකේදී මූණ දෙන්න වෙච්ච සිද්ධිය. මේකෙදී අපිට අවස්ථාව ලැබුණා අපි විසින්ම එවෙලේ නිර්මාණය කරන ගැටලු අපේ සර් ඇතුළු කණ්ඩායමට විසඳන්න ඉදිරිපත් කරන්න. විශේෂත්වය තමයි අපි ගැටලු නිර්මාණය කරන්න ඕනි ඒ වෙලාවෙමයි. පරණ දේවල් කරන්න බෑ. මම දැන් ඔයාලට විසඳන්න ඉදිරිපත් කරන්න යාලුවනේ පුදුමයා ඒ වෙලාවේ නිර්මාණය කරපු ගැටලු. පුදුම ඇකඩමි එකේ හිටපු ළමයි 12 දෙනෙක් කරන් A B C කියලා ගෲප් 3කට බෙදුවා. ඒ ගෲප් එකේ හිටියේ ජාසිංහයි, සාලියයි, දේවින්දයි, ක්‍රිෂානුයි. B ගෲප් එකේ හිටියේ වීරසේකර, පතිරාජ, මන්ජුල සහ නදීෂාන්. එතකොට පුදුමයා ගෲප් C එකට දැම්මේ ධර්මසේනවයි, සමරසේකරවයි, ලියනාරච්චිවයි, පරණ විතාරණවයි. රයිට්. එහෙම ගෲප් 3කට බෙදලා පුදුමයා ඇහුවා මේ කට්ටිය මේ ගෲප් 3ට බෙදන්න හේතුව මොකද්ද කියලා. මං ඒ අයට ඉංගියක් නම් දුන්නේ නැහැ. හැබැයි මං ඔයාලට කියනවා මෙයාලගේ නම් අනුව තමයි මං මේ අයව ගෲප් 3කට බෙදුවේ කියලා. එහෙනම් වීඩියෝ එක පෝස් කරලා හොඳට කල්පනා කරලා බලලා උත්තරේ කමෙන්ට් කරන්න ඔයත් හොයාගත්තා නම්. රයිට්. කොබලම උත්තරේ හොයාගත්තෝ අය මෙහෙමනේ මම මේ අයව ගෲප් 3කට කැඩුවේ එයාලගේ නම් ශබ්ද වෙන ආකාරය අනුව ජාසිංහ ඒ ගෲප් එකේ ඉනේ හිටි එයාගේ නම ශබ්ද වෙන්නේ ජාසිංහ කියලා ඒ කියන්නේ මුලට එක අකුරයි අනිත් අකුරු ටික වෙනම දේවින්දත් එහෙමයි දේ වින්ද දෙවන ගෲප් එකට මම දැම්මේ නමේ ශබ්දයේ මුලින් අකුරු දෙකකට කැඩෙන අයව වීර සේකර නදී ශාන් ඔන ඔය විදිහට සී ගෲප් එක මුලින් අකුරු 3කට කැඩෙන අය පරණ විතාරණ සමර සේකර දැන් පැහැදිලි නේද නිමාලි ජයන්ති කියන්නේ ක්ලාස්මේට්ලා මේ දෙන්න හම්බ වුනේත් අවුරුදු 20කට විතර පස්සේ අනේ නිමාලි දෙයනේ දෙක කල් ජයන්ති මං හිතන්නේ අවුරුදු 20කට විතර පස්සේනේ ඉතින් කොහොමද ජීවිතේ දැන් බබාලා හිම ලොකුයිද ආ ඔව් ජයන්ති මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා ඔයාට කොහොමද මට නම් දුවෙක් විතරයි යනේ ඉතින් එයාට දැන් වයස කීයද ජයන්ති තව අවුරුදු 2කින් මගේ දුවගේ වයස මීට අවුරුදු 5කට කලින් එයාගේ වයස වගේ දෙගුණයක් වෙනවා කියමු බලන්න නිමාලට පුළුවන් නම් එයාගේ වයස. ඉතින් යාළුවනේ ඔයාලා හිතන්නේ ජයන්තිගේ දුවගේ දැන් වයස කීයයි කියලාද? හොයාගත්තනම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. උත්තරේ තමයි ජයන්තිගේ දුවගේ දැන් වයස අවුරුදු 12යි. කොහොම බලන්න උත්තරේ හරියයි? ඔයාලට මතකද යාළුවනේ පහුගිය ස්මාර්ට් ටෙස්ට් එකේ මම අන්තිමට ඔයාලට ගෙස් කරන්න දුන්න ප්‍රශ්නේ. ඒකට උත්තරේ තමයි යතුරු. හරි උත්තර නම් සෑහෙන ගොඩක් තිබුණා. හැබැයි මුලින්ම මෙන්න මෙයා තමයි යාළුවනේ හරි උත්තරේ කමෙන්ට් කරලා තිබුණේ. අද පුදුමයා ඔයාලගෙන් අහන්නේ ටිකක් විතර අමුතු විදිහේ ප්‍රශ්නයක්. ගයිස් මෙතන ඉන්නවා සත්තු 12 දෙනෙක්. චීටා, අශ්වයා, පිරිමි වඳුරුවා, මිනිසා, නිල් තල්මසා, ගෙමැස්සා, පරවියා, රයිනෝසිරස්, ගැහැණු මදුරුවා, බත්කූරා, බල්ලා සහ මැකෝ ගිරවා. ඔයාලට මොකද්ද දන්නවද කරන්න තියෙන්නේ? මෙයාලව අනුපිළිවෙලට පෙළගස්සන්න ඕනි. කන කැමර ප්‍රමාණය අනුවද? නෑ නෑ. මෙයාලා ජීවත් වෙන ඇවරේජ් ලයිෆ් ටයිම් එක. එහෙමත් නැත්නම් මෙයාලගේ සාමාන්‍ය ආයු කාලය අනුව. එහෙනම් කවුද බලමු මුලින්ම ආයුෂ අඩුම කෙනාගේ ඉඳලා වැඩිම කෙනාට මේ 12 දෙනා පෙළගස්සලා කමෙන්ට් කරන්නේ කියලා. ඒ කමෙන්ට් එක තමයි මම ඊළඟ ස්මාර්ට් ටෙස්ට් එකේදී පෙන්වන්නේ. එහෙනම් ස්මාර්ට් ටෙස්ට් 53 වෙනි එපිසෝඩ් එකෙන් පුදුමයා අදට ගිහිල්ලා එන්න. යාළුවනේ ඔයාලා පුළුවන් තරම් පරිස්සමට ස්මාර්ට් විදිහට ඉන්න. සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම.